අයිබෝවන් අද කතා කරන්න යන්නේ තර්කන් රාම් පිළිබඳව. තර්කන් රාම් ගැන කතා කරොත් රාජ්‍ය තරංකාරී විභාගවල IQ ප්‍රශ්න පත්‍රයේ ගොඩක් වෙලාවට තර්කන් රාම් එනවා. අපි තර්කන් රාම් පිළිබඳ හොඳින් දන්නවා නම් අපිට පහසුවෙන්ම ලකුණු 20ක් විතර එක්රැස් කරගන්න පුළුවන්. ගොඩක් වෙලාවට තර්කන් රාම් වල ඉන්න ගැටළු ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ ආශ්‍රිත වෙන්නේ ඒකින් බලමු කොහොමද තර්කන් රාම් විසඳන්නේ කියන එක. මම ගොඩාක් සරල ගැටලුවක් තෝරගෙන තියෙන්නේ. මොකද මම හිතුවා තර්කන් රාම් කියන්නේ ගොඩක් වැදගත් කොටසක්. ඒ නිසා රාජ්‍ය තරංකාරී විභාග පළවෙනි පාට ලියන්න ඉන්න අයගේ ඉඳන්ම අයත ඉඳන්ම පටන් ගන්න. ඒකයි මම ගොඩාක් සරල ගැටලුවක් තෝරගෙන තියෙන්නේ. අන්ඩර්ස්ටිමේට් කරන්න එපා. තර්කන් රාම් ගොඩක් සංකීර්ණයි. හැබැයි හරි මෙතන දෙකට යනවා නම් අපිට හරිම පහසුයි. එහෙනම් බලමු කොහොමද තර්කන රාමුවක් විසඳන්නේ කියන එක. බලමු ගැටළු ලැබෙන ආකාරය. හිරුනි, ඔනායා, තිසර, ඉෂාර, සොනාලි කැමති විෂයන් පහත වේ. අනුපිළිවෙලට නොවේ. සංගීතය, නාට්‍ය, චිත්‍ර, විද්‍යා, ගණිතය. අමතර තොරතුරු තියෙනවා. බලන්න හිරුනි සංගීතයට හෝ නාට්‍යයට නොවේ. ඔනායා චිත්‍ර හෝ නාට්‍ය නොවේ. ඉෂාර විද්‍යා හෝ චිත්‍ර නොවේ. තිසර ගණිතය නොවේ. සොනාලි විද්‍යා හෝ ගණිතය නොවේ. ඔනායා හා තිසර විද්‍යා හා නාට්‍ය නොවේ. හරි, මේ වගේ ගැටලු දීලා ඒගොල්ලෝ අපිට අහන්න එක එක විෂයන් වලට කැමති කෙනා වෙන වෙනම හොයන්න කියන එක. ඉතින් මේතරනම් හරිම පහසු ගැටලුවක් තියෙන්නේ. බලන්න නම් පහයි, විෂයන් පහයි තියෙනවා. ගොඩක් වෙලාට අනුපිළිවෙලට නොවේ කියලා අපිට දෙනවා. එහෙනම් බලමු කොහොමද අපි හිරුනි මොන විෂයකද කැමති, චිත්‍ර වලට කැමති කවුද, අන්න ඒ වගේ ගැටලු වලට පිළිතුරු සපයන්නේ කියන එක. හරි, බලමු මුලින්ම ඔයගොල්ලෝ කතාව ගැට තව තොරතුරක් තියෙන ඔනායා තිසර සොනාලි සංගීතය නොවේ. හරි, බලමු මුලින්ම අපි කරන්න ඕනේ මේ විදිහට ටේබල් එකක් ගහගන්න. ඒකේ විෂයන් ටික මේ අතට ලියාගන්න. සංගීතය, නාට්‍ය, චිත්‍ර, විද්‍යා, ගණිතය සහ නම් ටික හිරුනි, ඔනායා, තිසර, ඉෂාර, සොනාලි ඉතාම අඩු කාලෙකින් ලියා ගන්න. ඉන්පසු එකින් එක තොරතුරු බලන්න අපිට දාන්න පුළුවන් තොරතුරු අපි මුලින්ම දානවා. හිරුනි සංගීතයට හෝ නාට්‍ය නොවේ. හිරුනි සංගීතයට හෝ නාට්‍ය නොවේ කිව්වම හිරුනි සංගීතයට කැමති නෑ. සංගීතයේ මේ කෙලින් කතරයක් ගහගන්න. හිරුනි කෙලින් නාට්‍ය, හිරුනි නාට්‍ය වලට කැමති නැහැ. ඊළඟ බන් ඔනායා චිත්‍ර හෝ නාට්‍ය නොවේ. ඔනායා චිත්‍ර වලට කැමති නැහැ, නාට්‍ය වලට කැමති නැහැ. කතර දාගන්න. ඉන්පසු බලන්න ඉෂාර විද්‍යා හෝ චිත්‍ර නොවේ. ඉෂාර විද්‍යා හෝ චිත්‍ර නොවේ. ඊට පස්සේ තියෙනවා තිසර ගණිතය නොවේ. තිසර බලන්න ගණිතය නොවේ. කතරියක් දාන්න. සොනාලි විද්‍යා හෝ ගණිතය නොවේ. සොනාලි විද්‍යාවට කැමතිත් නැහැ, ගණිතයට කැමතිත් නැහැ. තව තොරතුරු තියෙනවා ඔනායා හා තිසර විද්‍යා හෝ නාට්‍ය නොවේ. බලන්න ඔනායා විද්‍යාවත් නාට්‍යයක් නොවේ. තිසරත් එහෙමයි, විද්‍යා හෝ නාට්‍ය නොවේ. හරි, ඊළඟට බලමු ඔනායා තිසර සොනාලි සංගීතය නොවේ. බලන්න සංගීතයට අකමැති කට්ටිය ඉන්නවා. ඔනායා තිසර සොනාලි. හරි, දැන් අපි අවශ්‍ය තොරතුරු දීලා තියෙන තොරතුරු ටිකක් වගුවේ දාගත්තා. දැන් බලමු මේ වගුව ආශ්‍රිතයට අරගෙන අපි කොහොමද ගැටලුව විසඳන්නේ කියන එක. මේ වගුවෙන් අපිට පිළිතුරු තුනක් ලේසියෙන්ම ගන්න පුළුවන් අපිට පැහැදිලිවම පේනවා. නමුත් මම හරි ක්‍රමයට යන්නම්. මේක මම කිව්වා බොහොම සරල ගැටලුවක් කියලා. බලන්න දැන් අපි සංගීතය ගැන බැලුවා. සංගීතයට කතර බලන්න මේ විරුණි කැමති නැහැ, ඔනායා කැමති නැහැ, ඉෂාර කැමති නැහැ, සොනාලි කැමති නැහැ. එහෙනම් සංගීතයට කැමති කෙනා අනිවාර්යයෙන්ම ඉෂාර. ඉෂාර සංගීතයට කැමති කියන්නේ එයාගේ කොලම් එක දිගටම යනකොට අනිත් විෂයන් වලට අකමැති බව හංගවන්න ඕනේ. ඒකට කතිර දාන්න. දැන් හරි, දැන් ඉෂාර කැමති සංගීතයට. ඉන්පසුව බලන්න දැන් මේ කොලම් එක ගත්තොත් සොනාලි, ඉෂාර, තිසර, ඔනායා ඒ හැමෝම විද්‍යාවට කැමති නැහැ. එහෙනම් විද්‍යාවට කැමති වෙන්නේ හිරුනි. හිරුනි විද්‍යාවට කැමති වෙනවා කියන්නේ හිරුනි චිත්‍රවලට කැමති නැහැ, ගණිතයට කැමතිත් නැහැ. ඊට පස්සේ බලන්න මෙතන අපිට තිසර ගත්තොත් තිසර මෙතන පිල් වෙලා තියෙන හතරක්ම. එතකොට තිසර කැමති වෙන්න ඕනේ චිත්‍රවලට. ඊට පස්සේ අපි බලනවා
මේක මේ තීරුව ගත්තොත් ගණිතය ගත්තොත් ගණිතයට මේ හැමෝම අකමැති ඔන අයට විතරයි හිතුවලා තියෙන ඔන අය ගණිතයට කැමති ඔන අය ගණිතයට කැමති කියලා දැනගොර මේ වටේටම ඒ කෙලින් තියෙන තීරුව වලට අපි කතර දාන්න ඕන දැන් තමයි කතර වැටිලා තියෙන්නේ මම ඒක කියන්නේ පහසු ගැටලුවක් කියලා හරි දැන් බලමු තිසර චිත්‍ර වලට කැමති එහෙනම් තිසර අකමැති වෙන්න ඕනේ චිත්‍ර වලට තිසර කැමති චිත්‍රවලට එහෙනම් වෙන කෙනෙක් චිත්‍රවලට කැමති වෙන විදිහක් නැහැ එහෙනම් අනිත් අයට කතර දාන්න තෝ සොනාලිට අපි කතරයක් දැම්මු දැන් බලන සොනාලිගේ තීරුව ඉතුරුලා තියෙන නාට්‍ය විතරයි එහෙනම් නාට්‍ය වලට කැමති සොනාලි හරි බොහොම පහසු ගැටලුවක් කරේ ඊළඟට බලමු කොහොමද අපිට ප්‍රශ්න ලැබෙන්නේ කියලා මෙන්න මෙහෙම ලැබුණොත් විද්‍යාවට කැමති කවුද විද්‍යාවට කැමති කවුද කියලා බලුවොත් වගුව බැලුවා හිරුනේ නම් ටික ලැබෙනවා අපිට පිළිතුර හිරුනේ ඊළඟට ලැබෙනවා චිත්‍ර වලට කැමති කවුද චිත්‍ර වලට කැමති කවුද තිසර නාට්‍ය වලට කැමති කවුද සොනාලි අපිට පහසු ගැටලුවක් මම කිව්වා ඔයගොල්ලන්ට මේක ගොඩක් පහසු ගැටලුවක් ඒ නිසා බැලු බැලමට පිළිතුරු තියෙනවා ඊළඟට බලමු ගණිතයට කැමති කවුද ගණිතයට කැමති හිරුනි ඔනාය තිසර ඉෂාර සොනාලි කියන අයගෙන් ගණිතයට කැමති ඔනාය ඊට පස්සේ හල තියෙනවා සංගීතයට කැමති කවුද සංගීතයට කැමති අපිට පැහැදිලිවම පේනවා ඉෂාර සංගීතයට කැමති කියන එක හරි ඔය විදිහට තමයි අපිට පුංචි ගැටලු ලැබෙන්නේ ඕවා පිළිමත අවබෝධය ලබා ගන්න මේ වගේ ඔය ගැටලු විසඳලා